බස්නාහිර සබරගමු උවසා උතුරු මැද පළාත් ඊටායත් දිවෙනි බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගෙගුරුම් සහිත වැසි සම්බග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටව තිබෙනවා. උනන් විටිය යටලමත්ත මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධායිල යටලමත්ත බෙම්බඩ ඌරුල උනන් විටිය කටබුරා වාදී ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. වැසි වතුර නිල්පලා ගඟට බැස යන බෝකුවක සිදු වූ අවහිරතාවයක් මීට හේතු වී ඇති බවයි අනාවරණය වුණේ. එක්රස් වී තිබූ ගොඩනැගිලි අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කෙරුණා. පාර හරහා දාලා තියෙන සිලින්ඩරයක්. ඒක නිසා කානුවේ යන්න හැටියන්නේ ගඟට යන කානුව බ්ලොක් කරලා තියෙනවා. ඔව් මේ කඩේක විහිදීමක් නිසා දිනියයි අපුරස පාර වැමහා අධික වර්ෂාවෙන් යට වෙලා තියෙන්නේ. අපුරස පොලිසිය නිලධාරීන් කඩිනමින්ම මැෂින් එකක් දාලා ඒ කානුව පාදලා වතුර ටික බහැලා යන්න කටයුතු කරනවා.